අයියෝ එහෙමනම් කරන්න එපා අයියේ. මට ඇඳුම් ටිකක් ගන්න ඕනේ. ඒ සල්ලිත් නෑ අයියේ. මේ බලන්නකො විජේගේ කැත ෂර්ට් එකක් අයිය ඇඳන් ඉන්නේ මේ පරණ කලිසමකට. අලුත්ද? ඔව් ඕන. අයියේ දෙන්න බක්. සුපිරියා සුපිරි නින්දට ඕම් වෙලා වදි අයියෝ. හොඳම වැඩේ ඔකට හොඳම වැඩේ. අයියෝ ලැජ්ජාය මනේනවා. ඒකනේ මේ මේ සමුද්‍ර පොස අපිට කීයක් හරි දෙයිද? කීයක් හරි දෙයි. හැබැයි ඉතින් නංගි මේ වැඩේට සට සට පට පට ගාලා මම තනිය මහන්සි වුණේ. ඒ නිසා ඉතින් මේ වැඩෙන් නංගිට සම්පින්නක් දෙන්න වෙන්නේ නැහැ. අයියෝ එහෙමනම් කරන්න එපා අයියේ. මට ඇඳුම් ටිකක් ගන්න ඕනේ. ඒ සල්ලිත් නෑ අයියේ. මේ බලන්නකො විජේගේ කැත ෂර්ට් එකක් අයිය ඇඳන් ඉන්නේ මේ පරණ කලිසමකට. ඔයත් එහෙම කරන්න එපා අයියේ. සල්ලි ටිකක් දෙන්නකෝ. එහෙම ඉතින් මේ සම්පින්නක් දෙන තරම් සප්පයක් හම්බුනේ නෑනේ. එතකොට සමුද්‍ර ප්‍රසා මට දෙන්න එක්කෙනෙක්ට ගෙවන ගාණ. ආ ඇත්තද? හරි හරි හරි. ඕකේ. එහෙනම් සුද්දයි මේ හොඳ හිතින් මගේ මාරයා උස්ස ගන්න නැතුව බහැපන් එළියට බහැපන් එළියට. මොකද මේ සට පට පට ගාල මගෙන් කන්න කලින් බහැපන් එළියට පොඩා පොහ පොහ පොඩා. විජය බබා මුට කියන්න මගෙන් කන්න පලා ගන්න නැතුව මෙතනින් බහැලා යන්න කියලා. නැත්තම් එහෙම මුව මං ගෙම්බ පොලේ ගහුවාගේ පොලේ ගහන එච්චරයි. බිස්නස් එකක් එකට කරා නම් ඒකේ ලාභෙත් සමව බෙදෙන්න ඕන. අයුක්ති අසාධාරණේ රජකර සමාජයක යුක්ති සාධාරණ සටන් වදින කොල්ලෙක් මං. සුද්දා. කළු සුද්දා. මොකද්ද මේ කරන කැත වැඩ? ආ මේ ඉමිදි වැඩ නොකර සල්ලි දෙන්න බෑනේ. අපි එකට වැඩ කරද්දි මං සම්සි ඔක්කොම බෙදලා දීලා තියෙනවා. එහෙමද? අනේ හරි. ඔයාගේ සල්ලි තඹ සත්‍යයක් එපා. ඕකේ? ඔයාගේ සල්ලි මුකුත් අපිට එපා. හැබැයි තෝ බලාගෙන ඉන්න මං තොපිලට කරන දේ. හිරේ යන්න ලෑස්තිලා ඉන්නවා. එච්චරයි යා. මොකද්ද හිරේ යන කතා? මං කියන්නද මුලින්ම අපේ විජේ බබාලා විස්තරේ? ඊට හොදයි මේ දෙරණ නිවුස් වලට දානවා. හරි හරි මි ප්‍රවීණංගි. මං සම්පින්නක් දෙන්නම්කෝ ෂේප් නේ. අන්න එහෙම ඉන්න. එච්චරයි. එඩි දෙයක් කිව්වේ නෑනේ. එහෙම ඉන්න එච්චරයි. අලිමදිවට හරක් කිව්වොත්.